ආයුබෝවන් සුබම සුබ දසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආරච්චාර්යා දේශන වැඩසටහනත් එක්ක එකතුණු සිළුමු දෙනාට අද දේශනය සඳහා අපිත් එක්ක එකතු වෙන්නේ අපේ ආරච්චාර්යා කණ්ඩායමේ අපේ ප්‍රධාන උපදේශකතුමන් දයරෝණ අතුකෝල්ල මැතිතුමන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ව ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දේශනය සඳහා එතුමන් අපිත් එක්ක අද තිත්තවේක කළමනාකරණය පිළිබඳව දේශනයක් සඳහා එකතු වෙනවා. බොහොම ගෞරවයෙන් ආරාධනා කරන මහාචාර්යතුමනි ඔබට අවස්ථාව. අයබෝවන්, සුබ දවසක් සියලු දෙනාටම. අර්ථචාර්ය පදනම යටතේ පවත්වන වැඩසටහන් මාලාවේ තවත් එක වැඩසටහනකටයි ඔබ දැන් සවන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනකොට වැඩසටහන් සමූහයක් කරලා තියෙනවා. මම හිතනවා කතා නොකරපු මාතෘකාවක් නැති තරමටම වැඩසටහන් වැඩසටහන් තුල කතා කරලා තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත ආවේග පිළිබඳව. චිත්ත ආවේග පාලනය කර ගැනීම කොහොමද කරන්න ඕනේ? මොකද අපි හැමදාම අත්‍යවශ්‍ය මූලික සාධකයක් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ ප්‍රධාන මාතෘකාව හැටියට මම තෝරාගෙන තියෙන වෙන මේක චිත්ත ආවේග පාලනය කර ගැනීමේ උපාය මාර්ග. ඒතර කොහොමද අපි චිත්ත ආවේගයන් පාලනය කරන්නේ? ආවේග කියලා කිව්වම අපි දන්න එක පාටම ඇතුළතින් පැනනගින තදබල ආශාවක්. ආවේග කෙරෙහි කියනවා ආවේගයක් ඇති වෙනවා කියන්නේ නිකන් තදබල ආශාවක් ඇති වෙනවා මූලික ලක්ෂණයක් ඇති. එතකොට මේක අපිට වර්ග කරගන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි කායික ආවේග තියෙනවා, ඒ වගේම චිත්ත ආවේග තියෙනවා. කායික ආවේග කියන එකට අපි මනෝවිද්‍යාව කියනවා ප්‍රේරණ කියලා. පොඩ්ඩයි රූප රාමු සකස් කරගන්න තියාලි. කායික ආවේග කියනකට අපි කියන දෙයක් තමයි ප්‍රේරණ. ප්‍රේරණ කියලා කියන්නේ ඇතුළතින් එකපාරට වගේ පැනනගින ගති ලක්ෂණයකට අපි කියනවා ප්‍රේරණයක් කියලා. එතකොට ඒවා අපි කියනවා බඩගින්න, පිපාසය, ලිංගික අවශ්‍යතාව. මේවා මනෝවිද්‍යාව කියන්නේ මූලික ප්‍රේරණයක් කියලා. ඩ්‍රයිව්ස් කියන ඩ්‍රයිව්ස් කියලා ඇතුළතින් තරළු කරලා එන බලවේග. ඒවා නැතුව ඒක තියෙන්නේ අපේ ජීවිතය පැවැත්ම සඳහා. කුසගින්න නැති වුණාම තමයි අපි ආහාර ගන්න. ආහාර ගත්තම තමයි අපේ පැවැත්ම තහවුරු වෙන්නේ. පිපාසයත් ඒ වගේ. ලිංගික අවශ්‍යතාවය තියෙන්නේ අපේ පැවැත්මට සදාටත් වඩා අපේ පරම්පරාවේ පැවැත්ම සඳහා තමයි ඒ අවශ්‍යතාවයේ ස්වභාව ධර්ම ඇති කරලා තියෙන්නේ. ඒතකොට ඒවා අසුරුවා ගන්නත් අවශ්‍ය දෙයක් තියෙනවා. අපේ මොළේ තමයි ඒවට තිත සහ මොළේ කටයුතු කරන ආකාරය උඩ තමයි ආවේගත් එක්ක කටයුතු කරන්නේ. අපේ චිත්තාවේග කියන එකත් ඒ වගේම තමයි. ඒවත් මේ ආරම්භයේ ඉඳලම අපේ එක මුල් බැසගත්තු ලක්ෂණ තියෙනවා. කෝපය, තරහව, ඊර්ෂ්‍යාව, දැන් මේ වගේම සතුට කියන එකත්. දැන් ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ කෝපය, තරහව, ඊර්ෂ්‍යාව වගේ දේවල් තමයි චිත්තාවේග වල ප්‍රබල වෙන්නේ. ඒවා අපි හැමදෙනාගේම ඇඟේ මේ ආරම්භයේ ඉඳලම තියෙනවා. ඒවා මේ ඇටුවම් බහැලා තියෙනවා. ඒවා හසුරුවා ගැනීම, පාලනය කර ගැනීම තමයි මිනිසාගේ දක්ෂතාවය තියෙන්නට ඕන. තොර චිත්තාවේග හට ගන්නවා සතුන්ටත්. කායික දැන් අපි කොහොමද අපේ මානව පරිණාම නැත්නම් සත්ව පරිණාමයෙන් බැලුවොත් එහෙම මුල්ලාදියරේදී බඩගාය අර සතුන්, උරග සතුන්. දැන් ඒ සතුන්ගේ තිබුණ ආවේගයන් එකපාරටම සර්පය දෂ්ට කර. අපි කියන උරග මොළේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. මිනිසාටත් ඒ උරග මොළේ තියෙනවා. ඒ උරග මොළේ එකපාරට අපි ක්‍රියාත්මක වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊට පස්සේ මා සත්ව පරිණාම අනුව උරග මොළේට උඩින් ආව ශීරපායි මොළේ කියලා. කිවි හැදෙර වැඩෙන සතුන්ගේ මොළේ. ඒතර ඒකෙන් අර උරග මොළෙන් එන දේ යම් කිසි විදිහට පාලනය කරා. ඈ ඒකම කරන්න හොඳ නැහැ. සමාජයේ මෙහෙමයි තියෙන්නේ. ඒ විදිහට ශීරපාය මොළේ ටිකක් බුද්ධිමත් වෙනවා. ඊටත් ඉහලින් අපි හදාගෙන තියෙනවා මානෝ මොළේ කියලා හදාගෙන හැදිලා තියෙනවා. ඒක දියුණු කරගත්තොත් තමයි මෙන්න මේ චිත්ත වේග පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒතර කිසියම් සිදුවීමක් ඇති වුණාම මේ සිදුවීම අපි මොළෙන් කල්පනා කරලා, සිතින් කල්පනා කරලා මේ මොළේ සහ සිත ඒකාබද්ධ කරගෙන අසුරුවා ගන්න පුළුවන්කම තමයි ආවේග පාලනය කරනවා කියන්නේ. මේක බැරි වෙනකොට තමයි අපිට ගැටලු මතුවෙන්නේ. දැන් මේ පිළිබඳ මුලින් දාර්ශනිකව චින්තක උගක් කතා කරලා තියෙනවා. දැන් සොක්‍රටිස් මේ ප්ලේටෝ කියන චින්තකයා. ඔහු ඉදිරිපත් කළා කියනවා මේ රිපබ්ලික් කියන ග්‍රන්ථය. සමූහාණ්ඩුව කියන. ඔහු ඒකේ කියනවා මේ මිනිසා රටත් එක වගේම යම් කිසි විදියකට දූරාවලියකට යට වෙන්න ඕන. ඒතර මිනිසා හොඳ සාර්ථක පුජ්ජලයක් වෙන්නේ හිස, හද, අත කියන අනුපිළිවෙලට. ඒ කියන්නේ හිස තමයි උඩින්ම තියෙන්නේ, හදවත ඊළඟට තියෙන්නේ, අත කියන්නේ ඊළඟට. ඒතර හිසට හදයි අතයි දෙකම යටත් වුණාම තමයි අංග සම්පූර්ණ ක්‍රියාවලින් සම්බන්ධ වෙන්නේ. හිසයි හදයි දෙකම අතට අත යටත් වෙන්න ඕනේ.
හිසට හදයටත් එන්න ඕන හිසයි හදයි දෙකටම අත යටත් වෙන. එතකොට අනිත් පැත්තට තියාත් වුණොත් එහෙම අත ඉස්සර වුණොත් එහෙම හදවත යටපත් වෙලා මොළේ යටපත් වුණොත් අපි අර්බුද දෙකටපත් වෙනවා. එතකොට අපේ තියෙන හැදියාව දියුණුව උඩ දියුණුව තීන්දුව වෙන්නේ මෙන්න මේ දූරාවලිය සම්බන්ධ වුණා. ඒක තවත් විදිහට මොළය හදවත අත කියලා සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ මොළයට හදවතයි අතයි දෙකටත් වෙන්න ඕන. මොළය හදවතයි දෙකටම අත යටත් වෙන්න ඕන. එතකොට මේක බුද්ධිය හැඟීම ක්‍රියාව කියලා පෙන්වන්න පුළුවන්. බුද්ධිය තමයි ඉස්මතු වෙන්නේ. එතකොට දූරාවලිය ඉහළින් දින බුද්ධිය. ඒක අපේ කියන චිත්ත වේග පාලනය කර ගැනීමේදී ක්‍රියාවක් කරන එක ලේසි. ඒ ක්‍රියාව හැඟීම් වලින් කරන්නත් පුළුවන්. ඒ හැඟීම් අභිභවාගෙන බුද්ධියෙන් කල්පනා කරොත් අපිට ඒක යටපත් කරගන්න පුළුවන්. මේක රටකටත් මෙහෙමයි මේ ප්ලේටෝ සම්බන්ධ කරලා තියෙන සමුහාණ්ඩු කියන ග්‍රන්ථයේ රිපබ්ලික් කියන එකේ. ඒ කියන්නේ රජුට හමුදාව යටත් වෙන්න ඕන. රජුට හමුදාව සහ කම්කරු කියන තුන්ගොල්ලෝ යටත් වෙන්න ඕන. ඒ අනුපිළිවෙල තියෙන්නේ. නැතුව රජය කියන්නේ හිස. එතකොට හමුදාව කියන්නේ අත්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය. හදවත. කම්කරුව කියන්නේ වැඩ කරන අය. එතකොට වැඩ කරන අය ඉස්මතු වෙලා රජුරෝ යටපත් වුණොත් එහෙම ඒතර විකෘතියක් ඇති වෙනවා. නැතු හමුදාව මුස්පත් වෙලා ඒත් රජුරු යටත් වුණොත් ඒත් විකෘතියක් ඇති වෙනවා. හැබැයි රජවරුන්ගේ බුද්ධිය යටතේ හදවතයි සහ අතයි යටපත් වුණාම තමයි එතන සාර්ථක පාලනයක් තියෙන්නේ. ඒකයි කියන්නේ ෆිලොසොෆර් කිංග්ස් කියලා. දැන් ප්ලේටෝ හඳුන්වනවා රජතුමා දාර්ශනිකයෙක් වෙන්න ඕන. ඒ දාර්ශනිකයෙක් තමයි රජ වෙන්න ඕන. දාර්ශනිකයා ඒතර කල්පනා කරලා දාර්ශනිකයා තමයි රජය පරට පාලනය කරන්න ඕන. එහෙම කතන්තරයක් ඒ පොතේ තියෙනවා. මේකේ මම කියන්න උත්සාහ කරේ අපි ඕනාවට ඇති වෙන ආවේග ඇති වෙන ස්වාභාවිකයි. ඒ ආවේග පාලනය කර ගැනීම තමයි මිනිස්කමේ දක්ෂතාවය. අපි උගත්කම වැඩි වෙන්න අපිට එන ආවේග පාලනය කරගන්න පුළුවන්කම තියෙනට ඕන. දැන් අපිට හිරගෙදර කියලා බැලුවම ඉන්න ජනගහණයෙන් මයිතන් 180ක් විතර වෙන්නේ අටේ පන්තියෙන් එහාට ගියේ නැති අය. ඒතර ඒකෙන් පේනවා ඒගොල්ලෝ බුද්ධිය වැඩිලා නැහැ. මොලේ වැඩෙන් ඉස්සල්ලා පාසලෙන් ඉවත් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට එකපාරට මොකක් හරි සිද්ධියක් වෙච්චාම ගෙන්න ගහ ගන්න තමයි එන්නේ. අත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අවසානයේ යාට බුද්ධිය මොලේ පහළ වෙනකොට කවුරු කියලා දෙනකොට ඒ කාලේ පරක්කු වෙලා වැඩි. ඉතින් අපි ඊට වඩා ටික හැම වෙලේම මේක ලේසි නැහැ. හැබැයි අපි ඒකට යම් කිසි ක්‍රමශිල්පයක් පාවිච්චි කරන්නයි අද අපි මම ඉදිරිපත් කරන්න හැදුවේ. ඒක තමයි බුදුහරු මංගල දේශන මහා මංගල සූත්‍රයේදී තියෙනවා උට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ඉතින් අටලෝ දහමට කම්පා නොවී ඉඳීමට හිත දකස් කරගන්න පුළුවන් නම් ඒත් මේක තත්තරේ තමයි කියන්නේ අටලෝ දහමට අපි හිත සකස් කරලා පුරා ඔරොත්තු දෙන්න පුළුවන් නම් අන්න එතකොට බිය රහිතව සැක රහිතව එතකොට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතන මේ නිසා අපි අද මේ ගැන පොඩ්ඩක් කතා කරේ. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා උරග මොළේ කියලා. උරග මොළේ කියලා කියන්නේ මිනිසාගේ මූලික මොළේ. ඒතර ඒක වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාත්මක වෙන ගාම මොකද ඒක තියෙන්නේ අපේ පැවැත්ම සඳහා අපිට සාමකී තරහාවක් ඇති වෙච්ච ගාම ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙච්ච ගමන් හෝමෝන් නිකුත් කරනවා ඇඩ්‍රිනලින් හෝමෝනය. ඒතර අපිට අපේ පැවැත්ම තහවුරුකට එක දුවන්න පුළුවන් ගහ ගන්න පුළුවන් මොකක් හරි කරලා අපිට බේරෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒක දැන් සමහරලාට ඒ උරග මොලේ ක්‍රියාත්මක කරනකොට අර අනිත් මොළ යටපත් වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම සමහරට ආදර සම්බන්ධතාවලදී තීරණාත්මක ක්‍රියා වෙන්නේ සමහර වෙලාවට කෙනෙකුට පිහියෙන් ආයි. ඒක තියෙන්නේ දෙපැත්තට. ඒකර එයා පොඩ්ඩක් හරි වැරදුණු ගමන් එකපාරට අර ඉහළ තියෙන බුද්ධිමේ මොළේ යටපත් වෙනවා. බුද්ධිමේ මොළේ යටපත් වෙලා හැගී යටපත් වෙලා එකපාරටම ක්‍රියාත්මක වෙන උරග මොළේ. උරග මොළේ ක්‍රියාත්මක කරලා ආපස්සට හැරලා බලුවා තමයි තේරෙන්නේ තමන් අතින් වැරදක් වෙලා තියෙනවා. ඒක අපි ඕඩකට වෙන්න පුළුවන්. අපි ඒ නිසා ඒක පාලනය කරගන්න ඉගෙන ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතයේ අර්බුදයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් රණ්ඩු කරගන්න එක ලේසි, කෑ ගහන එක ලේසි. ඒව තේරුම සත්ව ලක්ෂණ තමයි. ඒක පාලනය කරගන්න ඉගෙන ගන්න එක තමයි අසීරු කාර්යය. ඉතින් අපි ආවේග පාලනය කරනවා කියන්නේ උචිත පරිදි යටපත් කර ගැනීම. යම්කිසි විදියකට తాවකාලිකව යටපත් කර ගැනීම. වෙනත් විදියකට හසුරුවා ගන්න ඕනේ. හරවා යවන්න ඕනේ. දැන් අපි ගමු ගංගාවක් ගලාගෙන එනකොට ඒ වතුර පාර ඇලවේලි හදලා අපි පාලනය කරලා ඊට පස්සේ වේලි හදලා පාලනය කරලා ඇල මාර්ග හරහා අපි හරවා යවන්න. හරවා යවලා ඒවෙන් අපිට පුළුවන් ගන්න ශාස්ත්‍රීයක උගුරු නිෂ්පාදනය කරන්න ගොවිතැන් කරන්න. එතකොට ඒක කරන්නේ අන්න අර විදිහට හරවා යවෙයි. ඒතකොට ආවේග එනකොට යම් කිසි විදිහකට පාලනය කරලා ඒක පාලනය කරලා තියන්න විතරක් හොඳ නැහැ. එතකොට වේල පුපුරා යන්න පුළුවන්. ඒක ගලා යන්නත් ඉර සාස්තන්නට ඕන. ගලා යන්න ඉර සාස්තන්න කියන්නේ ඇල මාර්ග හදලා වතේ තියෙන කුඹුරු සස්වේ කරගන්න. ආවේග අපිට පුළුවන් යම් කිසි විදිහකට නිර්මාණාත්මකව හසුරුවන්න.
නිර්මාණ අතව හරයවන්න. මන්නට අපි කියනවා සමහර චිත්ත පීඩ ඇති වුණාම කවි ලියන්න පුළුවන්. සමහර චිත්‍ර අඳින්න පුළුවන්. සමහර නාකතා ලියන්න පුළුවන්. නාට්‍ය ලියන්න පුළුවන්. ඔය සමහරලාට විශිෂ්ට ගණයේ නාට්‍ය විශිෂ්ට ගණයේ චිත්‍රපට සකස් වෙලා තියෙන කවි ලියවිලා තියෙන්නේ මේ ආවේග නිසා කියලා සමහරලාට පොත්පත් වල තියෙනවා. දැන් සමහරලාට අපි කියමු දැන් සිංහමේ මහාචාර්ය සරච්චන්ද මහත්මයාම කියලා තියෙනවා. එයා මණමේ සිංහ බහුව පොත් දෙකම ලියනකොට ආවේග වෙනත් විදිහකට ක්‍රියාත්මක වෙච්ච එක. ඒක නිර්මාණාත්මකව තමන්ගේ ආවේග යට පිට කරපු ප්‍රවැත් තමයි ඒ වගේ නිර්මාණ බිහිවේ. ඒතකොට ඒවා ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ වඩත් තියෙනවා. ඒතකොට අපිට දැන් ඉගෙන ගන්න ඕනේ චිත්ත ආවේග අපිට හරව යවන්න පුළුවන්, අසුරවා ගන්න පුළුවන්. හොඳම දේ තමයි පමා කරන්න පුළුවන්. පමා කරනවා කියලා කියන්නේ අපිට පස්සේ ගැන කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපිට වැදගත් දෙන්නේ මෙන්න හිතකර සබඳතා කොටගා ගැනීම. හිතකර සබඳතා කියන්නේ මානසික යහපැවැත්ම. ඒ කියන්නේ අපි කියනවා mental well being. මානසික යහපැවැත්ම ඇති කරගන්න කොහොමද ආවේග හසුරුවා ගන්න කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි දැන් ඔච්චර කිව්වා ආවේග කියන එක ස්වාභාවිකයි ඕනම කෙනෙක් ඇති වෙන්න පුළුවන්. මිනිස් පරිණාමයේ ඉහළට එන්න එන්න අපි ආවේග පාලනය කරගෙන ඉගෙනගෙන තියෙනවා. ඉතින් දාර්ශනිකව පෙන්නලා තියෙනවා ආවේග පාලනය කියන වැදගත්කම. එහෙමනම් ඒක අපිට පාලනය කරන විතරක් නෙවෙයි අර්ථ සම්පන්න විදියට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ආවේග කියන එක අස්වාභාවික දෙයක් නෙවෙයි ස්වාභාවික දෙයක්. අපංකම තියෙන්නේ හසුරුවා ගැනීමේ දක්ෂතාවය. ඒතර ඒකට තවන්ට ස්වයං පාලනයක් තියෙන්න ඕන. කවුරුවත් කියනින්ද බයට නෙමෙයි අපි කරන්නේ අපිම කල්පනා කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අධිපති ධර්ම වලින් අපි යටපත් වෙනවා කියලා. යම්කිසි ආවේගයක් ඇති වුණාම හැඟීමක් ඇති වුණාම තීරණයක් ගන්න ගියාම අධිපති ධර්ම තුනක් අපිට දේශනා කරලා තියෙනවානේ. ප්‍රදේශාක්ෂරයෙන්ගෝ කටයුතු කරන්න, ලෝක ධර්මයට එක්ගෝ කටයුතු කරන්න, තමන්ගේ ධර්මයට අනුව කටයුතු කරන්න. අත්තාධිපතේය, ලෝකාධිපතේය, ධර්මාධිපතේය කියලා මේ කියන්නේ තාවේග හසුරුවා ගැනීමට තවත් එක උපාය මාර්ගයක් තමයි. ඒක එතෙක වෙන්නේ පෞරුෂ ගුණාංග ඉහළ. තමන්ට තමන් ගරුත්වයක් දක්වලා තමන්ව තමන් පාලනය කරගන්න පුළුවන් නම් තමන්ගේ පෞරුෂය ඉහළ යනවා. ඒතර පෞරුෂය පහළ දිහළ දෙක තීන්දු ගන්න හදිසියක් වෙච්ච වෙලාවට. අපි කියන හදිසි ගැටලුවක් අවස්ථාවල, අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවල, කම්පණයකට මුහුණ දෙන අවස්ථාවේ පුජ්‍යල හැසිරෙන්නේ කොහොමද? තාම හොඳට හැදිරෙච්ච පුජ්‍යලොත් ඒ වගේ අවස්ථාවල ඉතාම දරුණු වෙන්න පුළුවන් එක පාටව. අන්න එතකොට පේනවා එයාගේ යරේ තාවේග හසුරුවා ගැනීමේ ශක්තිය තාම දියුණු කරගෙන නැහැ. ඉතින් ඒක තමයි මූලික දේ තමයි අපි ඒ සඳහා යම් කිසි පියවර කීපයක් ගන්න ඕනේ. මම පියවර කීපයක් අඳුරලා දෙන්න කල්පනා කරනවා. අපිට කෙටි වෙලාවක් තියෙන නිසා තා ඉක්මනින් ඉක්මනින් කෙටියෙන් කෙටියෙන් මම අඳුරලා දෙනවා. චිත්ත වේග පාඩ ගත එක පියවරක් තමයි ඒ කැළමෙන විට කිසියම් වරදක් වන බවට මොනේ සංඥාවක් ලැබෙනවා. දැන් අපිට යම් කිසි පීඩාවක් ලැබෙනකොට මොළේ සිග්නල් එකක් ලැබෙනවා. වෙන්න එක පාට අපි ගැන සැලකිලිමත් වෙනවා. අපි අනුපස්සනාවක් කරනවා. තේරුම් ගන්න ඕනේ. ඔන්න කුතුහලයෙන් බලන්න ඕනේ දැන් මන්තුල සිදුවන්නේ කුමක්ද? අපි එක පාට ගියා කුතුහලයෙන් බලන්න මන්තුල සිදුවන්නේ කුමක්ද? අවංකවම උත්සාහ කරලා ඇතුළත ක්‍රියාවලිය. ඔන්න දැන් තරහ ඇති වේග නැති වේග එනවා. එතකොට දැන් මේ තරහ ඇති වෙනවා නම් අපිට ඒ වෙලාවට ඒක පාලනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේකට පොත්වල උදාහරණයක් කියන්නේ අපි මංගල උත්සවයට ගියාම දැන් තියෙනවා නටනවානේ මංගල උත්සවේ. අර ඒ කියන්නේ නටන තැනක් තියෙනවා. අන්තිම ෆ්ලෝ එක. එතකොට දැන් සමහරවිට මංගල උත්සවයක ඉන්නකොට අපිට තමයි නටන්නත් වෙනවා. සතුට ප්‍රකාරයෙන් නටන්න පුළුවන්. ඒ නටන වගේම මංගල උත්සවයේදී නටන එකෙන් ඉවත් වෙන්නත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. අවශ්‍යතාවද ඉවත් වෙන්නත් ඉගෙන ගන්නට ඕනේ. ඒක තමයි දක්ෂකම කියන්නේ. දැන් සමහරවිට මනමාලයක් නටනවානේ. මනමාලයක් නටලා දිගටම නටන්නට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ දරගන්න ඕනේ. ඉතාලම කෙටි අවස්ථාවකින් පස්සේ එතන ඉවත් වෙන. අන්න ඒ වගේ තමන්ට දැන් අවශ්‍යතාවයට අනුකූලව ඒක පාලනය කරලා අයින් වෙන්න පුළුවන්කම තමයි ඉතාම වැදගත්. ඒක කුතුහලයෙන් බලන්න කියලා කියන්නේ. ඒ දෙහා කුතුහලයෙන් බලන ඔන්න දැන් මට මොකද වෙලා තියෙන්නේ. ඒක දරගත්තට පස්සේ ඔන්න අපිට ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. චිත්තාවේ කලවන එතකොට කුතුහලයෙන් බලන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඊළඟ එක තමයි අපි ඒක සමතුලිත දැන් බැලන්ස් කරන්න ඕනේ. දැන් අපිට ආපු ආවේගයක් යම් කිසි විදිහකට බැලන්ස් කරලා බලන්න ඕනේ. දැන් ඔන්න චිත්ත වේගයක් ඇවිල්ලා තියෙනවා. මේක සමතුලනය කරගන්න ඕනේ. ඒක තමයි ඉතාලි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට වෙනවා දැන් කෝපයක් එමින් පවතින, තරහක් එමින් පවතින. දැන් මේක අපි යම් කිසි විදිහට හසුරවා ගන්න පුළුවන් වුණොත් තමයි අපි සාර්ථක පුජ්‍යලයක් වඩපත් වෙන්නේ. චිත්ත වේග සමතුලිත කරගන්න එක ඉතාලි වැදගත් වෙනවා. නැත්නම් අපි දන්නේ නැතුවම ඒක විසින් අපිව හසුරවනවා, පාලනය කරගන්න පුළුවන්කම තිබුණ නැත්නම්. ඒක බැලන්ස් කියන එක. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් අපිට දැන් ප්‍රතිචාර දක්වන්න වෙනවනේ. ඒ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
ප්‍රතිචාරය යම් කිසි විදියකට හසුරුවා ගන්නට ඕන. දැන් අපිට මේ වෙලාවට මොකක් හරි කරන්න වෙනවා. කියන්න වෙනවා. එතකොට මේ කියනකොට කරනකොට යම් කිසි විදියකට ඒක හසුරුවාගෙන පාලනය කරගෙන කියන්න දක්ෂතාවය තිබුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ. මේ මූලික දේ තමයි අපිට පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. එතකොට අපිට පුළුවන් අර ආවේග නියමන්දමට හසුරුවා ගන්න. නැත්නම් අපි ආවේග වලට යටපත් වෙනවා. ආවේග අපට අවශ්‍ය දේ හසුරුවා ගන්න නම් අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕන. දැන් අද ඉඳලා ඔබට දැන් තරහක් එනකොට හිතන්න දැන් මේ කරුණු තුන. කුතුහලයෙන් බලන්න ඔන්න මට දැන් තරහක් හේවර වෙනවා. අර අපි කියන සාමාන්‍ය ඉගෙනගෙන තියලා අපි කලින් දන්නවා රෙඩ් සෝන් මගේ රතු කලාපය ඔන්න දැන් ගිනි ගන්න හදන්නේ. ඒක තේරණය කරලා දැන් මම මේක රෙඩ් සෝන් එක බ්ලූ සෝන් වලට මාරු කරගන්න ඕන. ඔන්න දැන් ටික 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 දැන් ඒ සඳහා යම් එකක් තමයි මේක ප්‍රතිචාර හසුරුවන්න අපි. එතකොට ඉගෙන ගන්නවා කල්පනා කරනවා කොහොමද නිසිරස හසුරුවා ගන්න. ඊළඟට අපි කල්පනා කරනවා දැන් අපි හිටපුවන් අපේ ගට් ෆීලිංස් කියලා කියන්නේ සහජයෙන්ම වගේ හැඟීමක් එනවා. දැන් කරන්න ඕන මොකද්ද? එතකොට උගත්කම වැඩි වෙන්න ගට් ෆීලිංස් තේරුම් ගන්න පුළුවන්. දැන් උගත්කම අඩු වෙන්න ගට් ෆීලිංස් වලින් තමයි ක්‍රියාත්මක. ගට් ෆීලිංස් කියන්නේ අපේ තුලින් තල්ලු කරලා එන ක්‍රියාදාමය හැඟීම. එතකොට ඒක නිකන් අපි කියන ස්වභාවයෙන් අපිට කියනවා දැන් ඉතින් කරන්න තියෙන වැඩේ මේක. සමහරවිට මෙතන හොඳම දේ තමයි මෙතන දුවගන්නේ. සමහරවිට අපි කියනවා සෙන ගොඩක් ඉන්නවා අපි එතන මූණ දුවන්න ගියොත් අර්බුදයකට පත් වෙනවා කියන ඉතාම ඉක්මනින් පැන ගන්න. ඒකට අවශ්‍ය හෝමෝන කෝඩ්ස් වල හෝමෝන නිකුත් කරලා තියෙන්නේ. අර ෆයිට් ඕ ෆ්ලයිට් කියලා කියන පැන ගන්නත් අපිට අවශ්‍ය වෙනවා. ගහ ගන්නවද සටන් කරනවද පලා යනවා. එතකොට අපි ඒක සහජ හැඟීම් වලින් අපි උදව් ගන්නට ඕන කල යුත්තේ මොකක්ද කියලා තීරණය කරගන්න. එතකොට චිත්තාවේග ඇති වෙනවා අපි තේරුම් ගන්නවා මෙන්න මේ වෙලාවේ කළ යුතු හොඳම දේ මේකයි කියලා අපි ඒ ගැන පියවරක් ගන්නවා. ඊළඟ එක තමයි ඒකට වෙලාවක් ගන්න. එක පාටම කිසිම දෙයකට මූණ දෙන්න එපා. දැන් අපි කියව ඉන්ටර්වයුව එකකට ගියාමත් ප්‍රශ්න අහනකොට ආහන වේගෙම උත්තර දෙන්න එපායි කියලා කියනවනේ. මොකද ඒකට කල්පනා කරලා තීරණයක් කරන් තමන් හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම සිතිවිල්ලක් ඇති වෙනකොට ආවේගයක් ඇති වෙනකොටම ප්‍රමාණවත් කාලයක් ගන්න. අපි කියනවා විනාඩි තප්පර කීපයක් ගත ගන්න. ඇස් දෙක පියාගෙන ඉන්න විනාඩි කීපයක්. නැත්නම් හොඳ හුස්ම දෙයක් අරගෙන තීන්දුවක් ගන්න. එහෙම නැත්නම් අපි ඇවිදින් නැතුව පොඩ්ඩක් වාඩි වෙන්න. එහෙම නැත්නම් ඇඳලා කියලා පොඩ්ඩක් නිදා ගන්න. විනාඩි 5ක් ඉඳලා එන්න. මොකද අර ආවේගය ඇති වෙනකොටම නිකුත් කරන හෝමෝන ඇඩ්‍රිනලින් හෝමෝන අපිව සක්‍රිය කරනවා. ඒ සක්‍රිය කරපු වෙලාවට අපි කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව මොළේ ටික යටපත් වෙලා තියෙන්නේ. හැබැයි අපි අර ප්‍රමාණවත් කාලයක් ගන්නකොට නැවත අර හෝමෝනයන් නිකුත් වී ඉවත් වෙලා ඒ වල බලය සමතුලනය වෙලා අපිට තීරණ ගන්න ශක්තිය ඇති වෙනවා. එන ප්‍රමාණවත් කායක පාට කිසි දෙයකට වැදියක් දෙන්නේ නැහැ. කවුරු හරි බැන්නත් අපි දෙසරයක් හිතන්න ඕනේ. දැන් මේකට මම මොකද්ද කරන්න ඕනේ? බැනපු ගමන් බයින එක සත්‍වගතිය. බැනපු ගමන් කල්පනා කරලා දැන් කරන්නේ මොකද්ද කියලා හිතනකොට ප්‍රමාණවත් කාලයක් ගන්නකොට අපිට තේරෙනවා දැන් ඉතින් කළ යුත්තේ මේකයි කියලා හොඳ තීරණයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් ආවේග පාලනය කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඊළඟට අන්න මෙතන වැදගත් දේ තමයි මේ අපි ඉමෝෂන්ස් කියන්නේ චිත්ත වේග යටින් එනකොට මේක බුද්ධියෙන් තර්කණය කරලා බලන්න ඕනේ. තොර යටින් හදවතයි මොළයයි දෙක සම්බන්ධ කර හදවතනේ ආවේග කියන්නේ අතර හැංගීම් මේ තල්ලු කරන් එනකොට මොළෙන් කල්පනා කරන්න ඕනේ දැන් මොකද කරන්නේ ඈ ඉතින් මොළේට හද යටක් වෙන්න කියලා කිව්වේ ඒකයි ප්ලේටෝ හිස හද අත එතන හදවතින් ක්‍රියාත්මක වුණොත් ඒක බාර කරන්න පුළුවන් දැන් ඔය ආදරය සම්බන්ධව හදවතින් ක්‍රියාත්මක වුණාම තමයි ඔය මොළේ ක්‍රියාත්මක වෙච්ච යටපත් වෙච්ච එකට තමයි අර්බුද ඇති වෙන්නේ ඔය මොළේ ක්‍රියාත්මක වෙලා අර හදවතින් ඇති වෙච්ච ආවේගය යටපත් කරගන්න පුළුවන් නම් සමෝදානය කරන්න පුළුවන් නම් අන්න එතන තමයි මිනිස්කම තියෙන්නේ. මේක අමාරු තමයි. දැන් අපි හැමදෙනාම මේක උගත්කමත් එක්ක සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ. මෙතන කෙනෙක් හොඳ උගතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාටත් මේ සමෝදානය කරගැනීමේ දුබලතාව තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකින්ද ඒක තමයි කියන්නේ අර මානෝ මොලේ දියුණු කරගන්න. දැන් ආගමික වශයෙන් අපි කියනවා නම් අර එකයි කිව්ව පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්තන. අටලෝ ධාමයට කම්පා නොවන මට්ටමේ සිටිවිල්ලක් ඇති කරගැනීම. අනේ ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ ටිකට තමයි අපි ක්‍රමානුකූලව යන්නට ඕනේ. අසීරු වුණත් අපි මිනිස්සුත්කම කියන්නේ ඒකයි. උතුම් මිනිසා කියලා කියන්නේ අර අපි හොඳට කල්පනා කරලා ඇඟීම් වලට යටපත් නොවේදීමේ දක්ෂතාවය. ඒන හදවත සමග සිත جوړු කරන්න. marry the heart and mind. ඒක හදෙන් හදවතත් එක්ක එක පාටම සිත සම්බන්ධ කරන්න ඕනේ. සිතින් කල්පනා කරන්න ඕනේ. සිතින් තමයි කල්පනා කරනකොට තේරෙන්නේ මේක අපි හදවතට අවස්ථාව දෙනවා. එකපාරටම හදවතර අවස්ථාව දුන්නොත් වෙන්නේ මොකද්ද? ඒක සම්පූර්ණයෙන්ම අවුලක් වෙනවා. හැබැයි අපි හිතින් හිතන්න විතරක් මදි. හදවතයි හිතයි දෙකම එකට යන්නට ඕනේ. එතකොට අපි හිතින් හිතලා හදවතින් අත් වෙන හැඟීමකට අපි
Cita wega sambandha karagada. Mon api aavega yam kisi vidiyakata apata palane karaganna hasuruwa ganna puluwankamak thiyena. Dawal me kiyaganna karunu walin peenawa me aavega kiyala eka swabhavikai. Ewa eka hasuruwa ganeemata yamma upaya marga apata igena ganna puluwan. Me igena gatte naththam iwe pahala wenna. Ethe eka nisa thamai aagamika shasthruwaru chintakayin darshanikin manovidyaaknin koi vidiyata me aavega hasuruwa ganna kiyala eka gana katha karala thiyenne. Ethekota api ewa igena gana apa yang jiwitnya bandar kerja itu tamai, apa yang jiwitnya wadah sar takuin. Ekitam api igra ganet orangnya, muli karni. Pati karni ambelu itu hema, api emu prasnahan. Tamai wahan dia mekar mang kriyatgan kuhumud. Meveran mang mehema kriyat monot honda ide. Mang mekar kelim mang gila pahara dourlot prasnya matuwe ide. Emang tam mek mevela maghaya reka honda ide. Ekat samar api jor samar badak ya tiro kota, e badak ekar mund dera kramu goda tiro ni. Samahanala ada badakaya ta loku badakayak na api kiyana kalu gale oluwa gahaganna yanne nathuwa ayin wenaka ekata guna me welaye badakaya prabala wedi me prabala wedi walata man me welada mediyath thurut gatumak athi wenna puluwa api kalpana karanne iten ahannol mage samahanala ada badakaya awada mage hari yanna puluwa badakaya prabala wedi na awada badakaya oluwa gahaganna nathuwa badakaya mage harala yanna puluwa badakaya wala echa loku ekak naththam apada meka හැමදාම කරදරයක් නම් මේ බාධකේ ඉවත් කර ගන්නත් පුළුවන්කම තියෙනවනම් අපි බාධකේ කඩා දාන්නත් පුළුවන්. අපි කියමු පාරක් හදා යනකොට ගල් පරවතයක් තියෙනවනම් ගල මහා පරිමාණ වැඩි නම් අපි ගලේ උඩුව ගහ ගන්න නැතුව ගලත් එක්ක වැලියක් දෙන්න නැතුව ගල පයින් කරලා පැත්තකින් පාර හදා ගන්න පුළුවන්. ඒ වත්තන් ගල පොඩි නම් අපිට පුළුවන් ගල ටික කඩලා ඉවරලා පාරට දාන්න සම්පතක් කර ගන්නත් පුළුවන්. එතකොට ගල බාධකේම සම්පතක් කර ගන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහන්න ඕන. මේ වෙලාවට මම කරන්න ඕන හොඳ වැඩේ මොකක්ද? Maghara yang negar, evrata mek ulu happa kan ulu bodi kara gan negar, eh mana tang mami teri tau kali ko, tika pasu basi negar. Abi kira nadi ya pasir, nadi deka perata kira. Samarla namu dah yudha tera kon, samarla ata hitamatam pasu bayi. E pasu bayi ne paraja kinta neve, ek budhi matte karena pasu basi ma. Mungkin pahan dor prasna mevela agi hilah, satu rata mukhna dehilah, abi binasa ve nomade. Tada nadi ya pasir dehilah, abi pravara vela, satu rata paraja karno. Aneh emang apa yang mahagarno mevela aja kali utte muka. Nah, samarla ada mereka han distal lah kriyat pak urut, tamai prasne matu. Ini mudik aja tamai distal ahan do, nah jam mukhan tak kara garno. Itu kan dem apa yang orang sahaja kat taksi eru kara. Jam mereka puru duit, mereka puhun duit prati vala agni. Mereka sahaja kat taksi eru kara kari ini ha, awe awe hang budhi nanti ay. Ego lek part mem action garno kriyat pun. Sarpe dasar kara naik ek part khagar. Ebe budhi tiyeru pata, dan api kono samarla ada attu agi sabtu. Iya teror gorilla, chimpanzi. E sabtu nat meka part gahagan ni ane ego lek kalpana kalbar. E sahaja ke taksi eru kalbar lah. Me vela ave keran pulang deh muka. Nae dawar aliya taksi erun aliya kalpana kalbar me sah bahad ke me kada agan ane kohon. Kue ke MBC budhi mat ke pagal dale ane hati. Iga ne kada dina taksi eru karna bahad ke kohon jag berani keran. Itu kota tiernya kan, kota wartawan itu tiernya kan, muka pada kat. Kisiam sindu ibram tir negaranu nanti itu tir negaranu. Ha, mana istirahat meja meja kerja tir. Apa parampara meja hadure. Anak eh mana datu gak bang? Apa yang awe ikut data patir. Itu apa? Wartaman kalpana me sindiye tulah me mohote apa? Ini kalpana. Me kriya valiya apa naga tir balapan kuhu mad. Wartaman ini adalah tamai tir negaranu. Apa nanti itu sindiye kerja bandar kerja tu? Apa yang arbu dekat lakir. Kita mulai ke depan tamai, hampir yang balan doa nanti itu yang kami hamba kerja tiennu, apa itu atau mata belanja tiennu, mama belanja tiennu, mata besar tu ek belanja tiennu, apa parampara itu ada nanti dua tiennu, wah seremat tek badde kerja tu, tapi awe kecil. Itu kerja tamai, yo Paul getu metu ini. Kita mana lari wajah juga tiennu, wah mama istirahat juga, mama yo kalau amra dah terpakat korup dulu, mama, tapi wah seremat kerja na polisi dia kerja. Aragannya wartaman ini nih, ar parna kata terpakat kerana, api awe ke wedi kerja, prasne ugra kerja. Tapi itu hamilnya tiun tu kanu kerja, memohon mesi dewi mana kuhu mana muna deh. Itu ramai hamil itu andi kerja tu, tamai hariya sarata ko kerana kuluang ini. Ani itu kata tamai, mereka me wedegat kerumah itu uttol nih kanda. Ekan ni apit bahavita kerana kuluang ini kerana diunu edna. Ekan yang kita vidya kita me balaga me kramashil pe terungga itu, apai jiwite wada sarthak karagan. Tukar kene kianu pura me ahundatte orang tu derah tiak tiar. Apai kena resiliensi. Ekan nawata gatunat nawata negatif inna gulu. Atalau dah amat kampa nove inna gulu. Ekan tamai aweg parni kege. Ekan budhar desa nangkar ekan rahatun nawse lakshya atamai. Atalau dah amat kampa nove inna kege. Apit teke yang kita pura ada pohun karaganim.
Itu kan api utol nih. Ihir itu dagingnya punjilai buat batin. Nanti pahat bahaya kerek nih. Ihir itu daging kerek. Api itu api uang warna nak keragan. Api itu api itu tenak lah bagan. Api itu ihir itu panagan. Mereka mereka kerja sih buat itu pavici keran. Puluan kematian. Ani tegak damai. Sama hari dewan tienno. Eke tidur ni dari. Kehe wicca api kalau barang ini. Kali itu barang dia sama hari. Nanti tidur ni dari. Sama eke dapat yang barang kerin nanti tidur ini dia. Jam muka dewi. Ila kan muka dewi. Tukar dewi. Dan kerana dia, saya terung gan, orang usaha kerana orang yang muka tapi tidak ada kerana pulua. Itu kerana sama ya, situasi ini hari ini. Karena tarik bela awal. Jadi mahu cerita kita dalam peluang apa itu? Seni kau tiada gan na, baru mati bela waragan tiada gan na. Kita mereka very pertimbangan gan na pulua. Kebetul situasi ini hari ini kerana ekai. Itu kerana apa mereka pertimbangan gan na pulua. Kebetul. Anit tegak sama istilah begini, kahle itu baru deh. Wag dewal tiada wah. Kali bisa dulu. Apa yang kami pertanyaan tiada nama, memahami mahaluk pertanyaan kuat berita, kita udah dengan apa yang pertanyaan kelihatan. Apa sih guru ada hawa semahal pertanyaan karya tiada kita kejar lagi hilang. Apa dah dekat masa mahal lupa ini dalam lupa bayar ini dalam sentra samudah udah dengan belu apa itu pertanyaan ketiadaan. Sarala dia kelihatan. Aneh apa kali itu mar dengan. Ekorni yang apa kuaran kerana riset lagi apa memang alam ini mar dia kuake pada yang kali itu mar. Kali yang pulua jam memang bisa dulu. Jangan api dengan kat tempat deh cipta aja kira kapan hati beri nama, macam cipta aga atau nama, api koi bidya itu mereka tu, muda dendo, muda dendo kramasilpa, gula kapi dosa aga cagara, mereka tu mahu ada api kerana barang borot tu, dah api muda tegi otem, mereka dalam pulua mula kedewa lapa, kini kat sampan tegal balamu, eh dia kutu hal embaran, orang dia mata, mereka kena wa, mereka samatul ne keragaan, samatul tegaragaan, api itu kan honde, honde honde itu mahu, dengan ado cila kiri karnol dienne. Hisse pahal ni kerana, hisse in tamai hadawat pahal ni kerana, hadawat in tamai mian awek endi. Sebab apa hisse orang unut tem awek atek api wikurti kerapat ter. Api minis sabtu gane minis gane, te minis gane dewa gane itu endo, dewa gane kujjalu seni kau tiadu endi. Alhamdulillah ni kebara tiarani, macam balak te gal kete kini gawat tem balak kerana gal kete hapanek. Singa itu gal ketinggalan, itu tebas singa kerana gal keti awe kau dikira balik. Singa gal keti apa ni ane? Jika nara balak kerana gal keti apa ni? Itu ni waham tiin dua orang na mata kau juga meja, ya mekar bahar dengan gal gal hapra dah. Singa yang mana singa gal pernah kerana gal awe kau kau hendal. Enang ekar bela awak kerana gal pernah kerela ekar awasnya pi orang gal. Mena mekar tamai apik kerana dor. Karena awe gya keti berapa? Ada balak gal keti apa noai gil lah kat. Media tu yang natu, tapi kalau pernah kerana, mereka awe ko hendah, hai mereka macam mereka awe, dan mereka lah kalau utte muka sese, kalau utte percaya muka sese gelapi, asuru agan balan. Karena tapi kita ini kat, yang ini piora kipya kapi kata, mereka permainan karya kerana netone, ini kerana cipta mereka sah tarikan samudah negara netone, itu kalau tapi yang kalau pernah awe negara part mahagi orang tapi anne, dene mahagi lah. Ini kan tapi kalau perkara, kami aduwata hitai dekat, kerana bandingkan lagan non, kami sahaman kali ini kerana dia orang red zone, kerana ratu kalape, matu ini dia natu, nil kalape matu kerana non, tapi asih ruka arian, tetapi sahara laga arian kami katakan nonnya, mereka ini kerana non dia, pukul wen non dia, ini kerana tetap pukul wen, nanti ada bahawa sahara ini kerana kita tidak nampak ini, tetapi minimum orang itu sambandai, jadi kami masih ada tak seru kerana barulah, kami ugat kawat bawa kita kerana, apade wartaman ini kerana tiga kerana non. Ati itu kan kalau pernah kan, tunggak kaya beran, pernah kata mereka kerja kata orang yang istirahat tu, kami memang yang pernah pernah. Memang dikira kira mana, ekian yang warta mana itu tiada kan nenek. Apa beran mesid dia ni, memohon dia ni mandang keran don. Eba kalau pernah kerut tamai, api hari tiada kan, gatta win. Ini ekinda mereka siduin narin, kerja balak green, anti mereka tamai, api kiri, kahal itu bar din. Tunggak pernah, kahal itu sendiri. Ekita siapa ni kau tiada kan nepa. Semua orang pernah, kita kahal tu baru deh. Apa kira orang kita awe gak, katitu nama, manusia, agan, kerja siapa tiada orang, budaya siapa kira dia orang. Ekat temai mereka pun katte kahri kata akan. Yang kata akan orang bukan dewi ni, apa tiada orang ekapar, awe gak sih ini ni tu, anit tega topi ni nak ganda bulu. Eban itu kita mereka lian lagi. Lian lagi ane kahal yang gan. Itu kita awe gak, dia orang libi men pita mangkar ane bulu. Ekat anit tega orang anat tak bulu. Ani mana tu, pertikar mereka awe gak, tu nama, apa kira orang anu. Tapi orang kantau, beri pun anak naik lagi. Ikan heh tu lagi, orang kantau. Tapi orang lelaki beri emm, dukpi dah orang lakukan.
දුක්පිඩා ලක්කේ නැහැ ඇඬීමෙන් තමයි ආවේගය යටපත් කරගන්නේ ආවේගය සමනය කරගන්න පාවිච්චි කරන උපාය මාර්ග තමයි ඇඬීම කියලා කියන්නේ අනිත් එක තමයි කාලයට බාර දෙන්නේ ඔය ක්‍රම හතරේ මනෝවිද්‍යාව ගන්නන්නේ ඒක තමයි මෙතෙන්දි මේ අපි ඔච්චරලා කතා කරපු දාලා විස්තරාත්මකව බැලුවොත් එහෙම අර එකපාරට මේ කාත් එක්කරි කතා බහ කරලා තව උපිරින්නක් ගන්න එතකොට එකපාරට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊළඟට ඒකට යම්කිසි කාලයක් ගන්න ඊට පස්සේ මේ ලියලා බලන්න එහෙම නැත්නම් හඳාන්න මේ ක්‍රම හතර පාවිච්චි කරන්නත් පුළුවන් එතකොට අපිට සාර්ථක උත්තරයක් හොයාගන්න පුළුවන්කම තියෙනවා මේක තමයි අපි සාකච්ඡා කරා මම මේ සඳහන් ලියපු පොත්පත් කීපයක් තියෙන ඔබට කියවල බලන්න පුළුවන් මේ යෝන් සිතේ මානසික පෞරුෂ ගැටලු මතුවෙන්නේ කොහොමද ස්වර්ණමය යව්වනේ මේ වගේ පොත්වලින් අපිට තව කරුණු එකතු කරගන්න පුළුවන් මම නිතරම කියන දේ තමයි මේ වගේ පොත්පත් කියවන්න පුරුදු වෙන්න නිරන්තරයෙන් කොච්චර තාක්ෂණය තිබුණත් කොච්චර මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණත් අතේ පොතක් තියෙනකොට තියෙන ශක්තිය ඇති වෙන්නේ. ඒකින්ද පොත් අපේ පුස්තකාලයක් ගෙදර ගොඩනගා ගන්න. ඒකත් මම නිරන්තරයෙන් මතු කරනවා. මොකද හැම ගෙදරක පුස්තකාලයක් තියෙනවා දකින්න තමයි අපි කැමැත්තක් දක්වන්නේ. එතකොට තමයි මේ කියන කරුණු ගොනු කරගන්න පුළුවන්. දැන් මම උටත් මේ කරුණු ගොනු කරන්නේ එකපාරට හිතේ පහළ වෙනව නෙවෙයි. මම පොතක් දෙයක් පෙරලා බලනවා. පෙරලා බලුවා මේ කරුණු තියෙනවා. ඉතින් ඒකින් ඒවෙන් කරුණු ගොනු කරගෙන අපිට අපේ දැනුම වැඩි කරගන්න පුළුවන්. මොකද මේ ටික තමයි මම අද උදේ ඔත් එක බෙදා ගන්න කල්පනා කරේ. ඉතින් මම සතුටු වෙනවා ඔබ හැමදේම අද උදේ දකින්න ලැබීම ගැන. අපි ඒ වගේම ඉස්සරහටත් මේ වගේ මාතෘකා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ වැදගත් දේ තමයි අපි මේ කියන දේවල් තමාරු මල් ලියාගෙන නැවත නැවත කියවල බලන්න. නැවත නැවත කියවල බැලුවාම අපිට පුළුවන්කම තියෙනවා ඒවා සිහිපත් කරගන්න. සිහිපත් කරගත්තොත් තමයි ඉගෙන ගත්තොත් ඒ මතක තියෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් හැමදෙනාටම සුබ ප්‍රාර්ථනා කරන දවසෙත් අපි හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් තරම් අද ඉගෙනගත්තු කරුණු පාවිච්චි කරන නවත නැවත සිහිපත් කරලා මේ අපේ මම වුණත් අපට වුණත් අපිටත් මේ ආවේග ඇති වෙනවා. අපි හුඟක් කරාට මේ හසුරුවා ගන්න ඉගෙන ගත්ත උනට තමයි යම් කිසි විදිහකට පාලනය කරන්න ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ හැම දිනටත් ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා. හැම දිනටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.